අද මං ඔයාලට කියර දෙන්නේ අලුත්ම දෙයක්. ඒ තමයි රිබන් කප් කේක් හදන හැටි. රිබන් කේක් ගැන ඔයාලා දන්නව ඇතිනේ. ඒ වගේම ගොඩක් අය හදන්නත් දන්නව ඇති. කප් කේක් ගැනත් ඔයාලා දන්නව ඇති. හැබැයි රිබන් කප් කේක් ඕගොල්ලෝ කවදාවත් හදලා නැතුව ඇති. එහෙනම් අද අපි බලමු රිබන් කප් කේක් හදන්නේ කොහොමද කියලා. හරිම ලේසියෙන් ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන් කප් කේක් එකක් මේක. එහෙනම් එකතු වෙන්න මගේ channel එකට. අපි දැන් බලමු කප් කේක් එක හදන්න අපිට මොනවද උවමනා වෙන්නේ කියලා. පිටි ග්‍රෑම් 350, සීනි ග්‍රෑම් 300ක්. මම මෙතන සීනි ටික හොඳට ග්‍රයින්ඩ් කරලා අරගෙන තියෙන්නේ. ඔයාලට උවමනා නම් කඩේ තියෙන පිටි සීනි කියලා එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදියට ගෙදර ග්‍රයින්ඩ් කරලා ගන්න පුළුවන්. බටර් හරි මාගරින් හරි ග්‍රෑම් 300ක් ඕන. මම මෙතන අරන් තියෙන්නේ මාගරින් ග්‍රෑම් 300ක්. ඔයාලට වැඩි රසයක් ගන්න ඕන නම් බටර් දාන්න පුළුවන්. විතර පහක් ඕන. බේකින් පවුඩර් තේ හැඳි දෙකක්, වැනිලා තේ හැඳා, කිරි තේ හැඳක් කොමනා වෙනවා. ඒ වගේම මම මෙතන කලරින් ෆුඩ් කලරින් අරගෙන තියෙනවා රෝස සහ කොළ. අපි මුලින්ම කප් කේක් දාන ට්‍රේ එක ලෑස්ති කරගමු. මේ වගේ කප් කේක් ට්‍රේ එකක් ඔබලට පාවිච්චි කරන්න පුළුවන්. කප් කේක් පේපර්ස් එක දාලා ලෑස්ති කරලා තියාගන්න. මේ විදියට මේ වෙලාවේදී ඔයගලන්ගේ අවන් එක ප්‍රීහීට් වෙන්න දාන්න. සෙල්සියස් අංශක 170ට විනාඩි 10ක් විතර ප්‍රීහීට් වෙන්න දාන්න. හරි, අපි දැන් මුලින්ම පිටියකට බේකින් පවුඩර් තේ හැඳි දෙකක් දාගමු. දැන් පිටි ටික අපි හලා ගන්නවා නේ. මේ වගේ කොලයක් අරගෙන පිටි ටික හලාගමු. මේ වගේ සිප්ට එකක් හරි, එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පෙනේරයක් පාවිච්චි කරලා පිටි ටික හලා ගන්න. මේ වගේ එකකින් පිටි ටික හලා ගන්නකොට ගොඩක් හුලං වදින් නැති වෙන අපිට හලා ගන්න පුළුවන්. අපි දැන් බේකින් පවුඩර් දාලා හලාගත්ත පිටි ටික හොඳින් වහලා තියමු හුලං වදින් නැති වෙන්න. හරි, අපි දැන් කිචන් මැෂින් එකේ මේ කේක් එක හදමු. ඔයාලට හෑන්ඩ් බීටර් එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම මෙහිගේ හැන්දකින් හැන්දක් පාවිච්චි කරලා හදන්නත් පුළුවන්. ඕන මේකින් හදද්දී අපිට ගොඩක් ලේසි. මේ විදිහට සීනි ග්‍රයින්ඩ් කරලා ගත්තාම ඉක්මනට අපිට කේක් එක හදාගන්න පුළුවන්. ගොඩක් වෙලා යන්නේ නැහැ. ඊට පස්සේ මේ මාගරින් ටික එකතු කරගන්නවා. දැන් මේකෙදි මේ හුක් එක තමයි භාවිතා කරන්නේ. දැන් විතරකින් එක එකතු කරගමු. උංචි උපදෙසක් තියෙනවා ඔයගලන්ට දෙන්න. ඒ තමයි කේක් බැටර් එක හදාගනිද්දී පිටි ටික එකතු කරන්න කලින් සීනි හොඳින් දිය වෙලාද කියලා බලන්න. මොකද සීනි ටික හරියට දිය වෙලා තිබුණ නැත්නම් කේක් එකේ සොෆ්ට් ගතිය අඩු වෙන්න පුළුවන්. කේක් එක ටිකක් අද ගතියක් එන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. මේ විදිහට මික්ස් කරාට පස්සේ ඔයගලන් බලන්න සීනි හොඳටම දිය වුණාට පස්සේ අපි පිටි එකතු කරනවා මේකට. කිරි තේ හැන්දක් එකතු කරනවා. වැනිලා තේ හැන්දක් එකතු කරන්න. අපි දැන් අතින් ගොඩක් කලවම් කරලා කොටස් දෙකකට බෙදාගෙන කලරින් දාමු.
මේ විදිහට එක සමාන බෝල් දෙකක් අරගෙන ඔයගලගේ බැටර් එක දෙකට බෙදා ගන්න. බෙදාගෙන අපි පාට දාමු. කොළ පාට එකත් මේ විදිහටම කලවම් කරනවා. අපි කේක් ට්‍රේ එකට මේ වගේ පාට එක පාටකින් පොඩ්ඩක් දාලා මේ වගේ ස්කූප් එකක් පාවිච්චි කරලා මේ විදිහට හැන්ඩ් එකෙන් හරි ගස්ස ගම් පොට්ට අපි දැන් එක පාටක් දාගෙන ඉන්නවා. මේ විදිහට පොඩ්ඩක් කරලා අනිත් පාට පින් දාගමු. කප් කේක් එකේ 4න් 3ක් වගේ තමයි දාන්න. ටිකක් ඉතුරු කරන්න ඕන අපි. මේ විදිහට පොඩ්ඩක් හැන්දකින් හදලා ගන්න. හරි, අපි දැන් මේක අවන් එකට දාගමු. මම දැන් සෙල්සියස් සංසක 170ට රත් කරගත්ත අවන් එකට කප් කේක් ටික දාගන්නවා. මේ තියෙන්නේ අපි හදාගත්ත කප් කේක් ටික. ඔයාලට පේනවා ඇති කප් කේක් ලයිනර් එක අයින් කළාම අපි දැන් මේ පාට දෙක හොඳින් පේනවා. ඒ වගේම හරිම සුවඳයි. මට මේ කප් කේක් ටික බේක් කරගන්න විනාඩි 25ක් ගියා. අවන් එකෙන් අවන් එකට වෙලාව වෙනස් වෙන නිසා ඔයාලා ඒක සැලකිලිමත් වෙන්න. ඔයාලට පුළුවන් මේ වගේ කප් කේක් එකක් බබාලගේ බර්ත්ඩේ එකට හදන්න. බබාලා කැමති පාටවල් දෙකක් පාවිච්චි කරලා මේ කප් කේක් එක හදාගන්න පුළුවන්. එතකොට පොඩිත්වත් ගොඩක් කැමති වෙයි මේකට. මොකද ලස්සන වගේම මේ කප් කේක් එක හරිම රසවත්. මේක මේ කප් කේක් තවත් ලස්සන කරන්න පුළුවන් උඩින් අයිසිං යොදලා. කප් කේක් අයිසිං කරන විදි කීපයක් මම ඉදිරි වීඩියෝ එකදී කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස්, ඒ වගේම ඔයාලට ඇති වෙන ගැටලු පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.